මේ මෝත මට මතක් වෙනවා අපේ කාන්තා පරපුර වෙනුවෙන් විසාකා උපාසිකාව තරුණ වයසෙදි. අවුරුදු 14 වගේ වයසෙදි එක්තරා මහලු බමුණෙක් ඉදිරියේ බොම සුන්දර සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදය තමයි මොකද මේ මහලු බමුණා බලාගෙන ඉන්නවා තරුණ විසාකා උපාසිකාව. වැස්සක් වෙලාවේ යාළුවෝ ටික මහා වේගෙන් දිව්ව. නමුත් මේ දරුවා වැස්සේ තෙමි තෙමි බොහොම සංවරව තමයි අර මේ කූඩාරමට ආවේ. මේක දැකලා මේ බමුණා කියනවා මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලෙක්. මෙච්චර වැස්සෙත් බලන්නකෝ මේ තෙමි තෙමි එනවා අර අනිත් ළමයි ටික අච්චර දුවගෙන දුවගෙන ආවා කියලා. මේ කෙල්ල හරිම කම්මැලි කෙල්ලෙක්. මේ කෙල්ලට නෙමේ බයින්න ඕනේ, මේ කෙල්ලව හැදුව අම්මා තාත්තටයි බයින්න ඕනේ කියලා ඒ බමුණා කියද්දී විසාකාව කියනවා මාමේ ගැහණු දරුවෙක් වචනෙන් සංවර වෙන්න ඕනේ. මාමේ ගැහණු දරුවෙක් හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ ගැහණු දරුවෙක් ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ මේ වගේ නෙමේ, මේ වගේ වැසි සීයක් වැස්සත් මගේ සංවරභාවය මම බිඳගන්නේ විසාකාවගේ සිංහනාදයක්. බලන්නේ තරුණ වයසේ අවුරුදු 14ක් වගේ වයස ඇති ඒ කාලේ විසාකාවට. එතකොට බලන්නේ විසාකාවේ දා එවන් සුන්දර වූ සිංහනාදයක්. එනං අද දවසේ ඒ සුන්දර ධර්මයේ ජීවමානව තියෙනවා. එනිසා ඔබටත් පුළුවන් එවන් සිංහනාද නගන දුවෙක් බවට කාන්තාවක් බවට පත් වෙන්න. නමුත් අපි සමාජය තුල අහන්නේ එවැනි සිංහනාද නෙමෙයි. එවැනි සිංහනාද නෙමෙයි. ඒ නාදවලට මං කියන වචනේ කියන්නේ හොඳ නෑ, ඒක අගෞරවයක්. පහුගිය දවසකෙත් මං දැක්කා බොහොම කලාවට සම්බන්ධ නොවන කෙනෙක් කියලා තිනවා. මට ලස්සන රූපයක් ලැබුණේ ලෝකෙට පෙන්වන්න. එච්චරයි. එනිසා මං ඒක පෙන්නනවා. හරි, විසාකාවගේ සිංහනාදයක් ඔය නාදයක් අතර තියෙන පරතරය මේ සුන්දර දවසේ සිහියට නගාගෙන ඔබ දක්ෂ වෙන්න. සංගමිත්තා උත්තමාවියගේ ලේින් උපන් පින්වත් ඔබලා ඒ සංගමිත්තා උත්තමාවියට ආත්ම ගරුත්වය ලබා දෙන ජීවිතයක් ගත කරන්න කියන කාරණය මේ සුන්දර රාත්‍රියේ ඔබලාට සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.